ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නව හැමෝමද ජොකෝ ශ්‍රී ලංකා චැනල් එක නවතත් අදත් අපි ඔයාලට 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම් මගින් නවතම බඳවා ගැනීම පිළිබඳ විස්තර නිකුත් කරලා තිබෙනවා ඒ පිළිබඳ විස්තර තමයි ඔයාලට දැනෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙහිදී විශේෂ මතක් කරන සාමාන්‍ය පෙළ සූසුකම යටතේ පවණක් අයදුම්පත් යොමු කළ හැකි නිසා බොහෝ පිරිසකට මේ සඳහා අයදුම්පත් යොමු කිරීම අවස්ථාව හිමි වෙනවා ඒ වගේම කිසිදු බලාපොරොත්තුක් නොමැති පුද්ගලයන් සඳහා අයදුම්පත් යොමු කිරීම අවස්ථාව මේ යටතේ ලැබී තිබෙනවා ඉතින් මේ වීඩියෝ එක ඔස්සේ අපි මේ අදාළ කරන තරතුරු පිළිබඳ විස්තර ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවාද ඒ වගේම BMI දර්ශක යන කුමක්ද සහ BMI දර්ශක ඔන්ලයින් මාර්ගයෙන් පරීක්ෂා කරන ආකාරය මේ තරතුරු අදාළ වෙනත් කොන්දේසි සහ පදනම් පාඩමාලාව පිළිබඳ විස්තර ඒ වගේම තරතුරු අදාළ රාජකාරිය පිළිබඳ විස්තර තරතුරු අදාළ අයදුම්පත් ලබා ගන්න ආකාරය අයදුම්පත් නිවැරදිව පුරවන ආකාරය සහ අවසාන වශයෙන් අයදුම්පත් නිවැරදිව යොමු කරන ආකාරය ගැන සියලු විස්තර මේ වීඩියෝ කෝස් වලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා නිවැරදිව අයදුම්පත් යොමු කරන ලෙස ඔයාලට ආරාධනා කරනවා මුලින්ම. න්‍යාස ලයින් සමාගමකින් කැඳවා ඇති තනතුරු වන්නේ එයාපෝර්ට් සර්විස් ඒජන්ට්ස් කාගෝ ඒජන්ට්ස් කියන තනතුරු සඳහා 2022 වර්ෂය සඳහා තනතුරු සඳහා අවශ්‍ය කරන සුසුකම් මොනවාද කියලා එකින් එක. එහෙදි මුලින්ම ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුයි කියලා සඳහන් කරලා තියෙන පළමු සුසුකම යටතේ ඊළඟට වයස් සුසුකම ගැන සඳහන් කළොත් 2022 පෙබරවාරි මාස 27 වනදා වන විට වයස අවුරුදු 18 26 අතර ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්වය සඳහා අයදුම්පත් යොමු කිරීම අවස්ථාව මේ යටතේ ලබා දීලා තියෙනවා. ඊළඟ අවශ්‍ය කරන අධ්‍යාපන සුසුකම් මොනවද කියලා අපි බලමු. ඒ යටතේ සාමාන්‍ය පිළ විභාගයේදී විෂයන් 6ක් සමත් වීම වලින් බලාපොරොත්තු වෙනවා. එහිදී සී සමත් 4ක් සහිතව තමයි විෂයන් 6 සමත් වීම සිදු විය යුත්තේ කියලා විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. එහිදී ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් සී සමත්යක් තිබිය යුතුයි කියලා විශේෂයෙන්ම මතක් කරනවා මේ අධ්‍යාපන සුසුකම සඳහා. ඉතින් මේකෙන් අධ්‍යාපන සුසුකම යටතේ පවණක් වඩ පුළුවන් මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ලබා ගන්න. ඊළඟට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව වලින් බලාපොරොත්තු වෙන බව සඳහන් කරලා තියෙනවා මේ තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා. ඒ වගේම පරිගණක ආශ්‍රිත වැඩ පරිසරයක සේවය කිරීමේ හැකියාව වලින් බලාපොරොත්තු වෙනවා මේ තනතුරේ රාජකාරී ඉදිරියේ ඉටු කිරීම සඳහා. ඉතින් මේකෙන සුසුකම් යටතේ පමණක් වඩ පුළුවන් මේ සඳහා ඉදිරිපත් යොමු කරන්න. ඊළඟ මෙම තනතුරට අදාළ කායික සුසුකම් ගැන සඳහනක් කරලා තියෙනවා එයාපෝර්ට් සර්විස් ඒජන්ට් ෂුඩ් මීට් බොඩි මාස් ඉන්ඩෙක්ස් රිකමන්ඩ් කියලා. එහෙම නැත්නම් ශරීර ස්කන්ධ දර්ශකයේ සුසු වගේක පවත්වා ගැනීම වලින් බලාපොරොත්තු වෙනවා මේ තනතුරේ කායික සුසුකම් සපුරාලීම සඳහා. ඊළඟට බලමු මේ BMI යගේ එහෙම නැත්නම් ශරීර ස්කන්ධ දර්ශකය යන කුමක්ද කියලා. මේදී ශරීර ස්කන්ධ දර්ශකය කියලා කියන්නේ ඔබගේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින යන දැන ගැනීම සඳහා ඔබගේ උසස්ට ශරීරන බර මැනීමේ ක්‍රමයක්. මේදී වැඩි යුතුයකගේ බර දක්වන කිලෝග්‍රෑම් ප්‍රමාණය ඔබගේ උසේ වර්ග මීටර ගණන් බෙදීමෙන් ශරීර ස්කන්ධ දර්ශකය ලබා ගැනීම හැකියාව පවතිනවා. මේ ආකාරයෙන් ඔයාලට යගේ ලබා ගැනීම හැකියාව පවතිනවා. මේදී මේ යගේ ලැබෙන අගය අනුව ඔයාලගේ මට්ටම් තීරණය වෙනවා BMI යගේ මට්ටම්. ඉතින් එම BMI අගය සාමාන්‍ය අගය වශයෙන් 18.5 24.9 අතර අගයක් පවතිනවා. ඔයාලා සාමාන්‍ය BMI අගයක හිමිකරුවෙක් වෙනවා කියලා විශේෂයෙන්ම දැනගැනීම හැකියාව පවතිනවා. එතන ඔන්ලයින් මාර්ගයෙන් ඔයාලගේ BMI අගය නිවැරදිව ලබා ගැනීම හැකියාව දැන් ලබා දීලා තියෙනවා. එසේ කෙසේද අපි ඉතින් ඔන්ලයින් මාර්ගයෙන් BMI අගය ලබා ගන්න කියලා අපි ඊළඟට සල්කා බලමු. ඉතින් ඔබගේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් ඔයාලා මැන ගැනීම සිදු කර ගන්න ඕන පළමුව ඉන්නතර ඔයාලගේ උස ප්‍රමාණය සෙන්ටිමීටර් එහෙම නැත්නම් අඩි අඟල් හෝ මීටර් වලින් මැන ගැනීමක් සිදු කර ගන්න ඕනේ. ඉන්නතර මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ අපි ලින්ක් එකක් ලබා දීලා තියෙනවා. ඒ ඔස්සේ ගියාම එන වෙබ් පිටුව මේ ආකාර වෙබ් පිටුවක් දිස් වෙනවා මේ තනතුරට අදාළ විස්තර දක්වන. එහි තියෙනවා පහලින් check your BMI online කියලා. එහි link to check your BMI index කියන උඩ ක්ලික් කිරීමෙන් ඔයාලට මේ ආකාර වෙබ් පිටුවකට පිවිස වෙනවා online මාර්ගයෙන් ඔයාලගේ BMI අගය ලබා ගැනීම සඳහා. එහි එම වෙබ් එන වෙබ් පිටුව තුල ඔයාලගේ ඉහළින්ම ඔයාලා ලබාගත් 12 කිලෝග්‍රෑම් වලින් දැක්වීම සිදු කළ යුතුයි මේ කොටුව තුළ. ඉනතුරු වෙන ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ උස නිවැරදි ආකාරයෙන් සෙන්ටිමීටර් හෝ අඩි අඟල් ආකාරයෙන් සිදු කරලා කැල්කියුලේට් කියන බටන් එක උඩ ක්ලික් කරාම ඔයාලගේ BMI අගය මේ ආකාරයෙන් ගන්න වෙලා ඔටෝම ඔයාලගේ BMI අගය ගන්න වෙලා මේ ආකාරයෙන් දිස්වීමක් සිදු වෙනවා. එයින් ඔයාලට ලබා ගැනීමේ හැකියාව පවතින ඔයාලගේ BMI අගය නිවැරදි අනුපාතය තුළ පවතිනවාද කියලා. දීලා තියෙන ලින්ක් එකෙන් ගියාම ඔයාලට මේ ආකාරයේ වෙබ් පිටුවකට තමයි පිවිසෙන්නේ ඔන්ලයින් මාර්ගයෙන් ශරීර ස්කන්ධ දර්ශකය එහෙම නැත්නම් BMI යගේ පරීක්ෂා කිරීම සඳහා හිමිවන්නේ. එදී ඔයාලට මේ සඳහා ඔබගේ බර ඇතුළත් කරන්න කියන කොටස තුළ ඔයාලගේ බර කිලෝග්‍රෑම් වලින් මේ ආකාරයෙන් ඇතුළත් කිරීම අවස්ථාව පවතිනවා. ඊළඟට ඔබගේ උස තෝරන්න යටතේ ඔයාලගේ ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකකින් ඔයාලගේ උස සෙන්ටිමීටර් වලින් සහ අඩි සහ අඟල් වශයෙන් ලබා දීලා තියෙනවා. එදී ඔයාලගේ නිවැරදි උස මේ ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන් ඔයාලට සිලෙක්ට් කිරීමේ හැකියාව පවතිනවා මේ ආකාරයෙන්.
ऐसे क्लिक कर ला वाला कैलकुलेट के आगे उड़ क्लिक कर हम वाला के बीएमआई आगे मैं आकार ऑटोमेटिकली करने वाला मैं आकार दिसी मकसद वे ना यदि ये आगे तादार विस्तार वाला मैं आकार लगा के नहीं है कि बहुत ही ना होती मैं आकार वाला पूरा मैं बीएमआई आगे ऑनलाइन मार्गें परीक्षा कर ला वाला के बीएमआई आगे अदाल आगे अंतुल निवर दिव बहुत ही ना दिखला देने के नहीं मसीद कर गान ये थारतुर तादार मैंना कोंदेश सह पदनाम पाठ माला बिल मद विस्तार ini wala samuka pariksha nek tamai magin tamai bandawa gane sidu karanne idi e samuka pariksha nen thora ganna ayurun sadaha Sri Lanka Aviation College of Sri Lanka Airlines magin padanam paatamala kadeerim avasthawak laba dilla thiyena ehidi airport passengers handling ramp coordination and cargo introductory course kiyana paatamala tamai wala kadeerim avasthawa pawathinne ehidi pay as you earn ema naththam wala වැඩි කිරීමේදී ගෙවීමේ පදනම මත ඔයාලට මේ සඳහා සහභාගී වීමේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඔයාලගේ රැකියාව යන අතරතුර ලැබෙන මුදලින් ඔයාලට මේ පාඨමාලාව සඳහා ගෙවීමේ හැකියාව ලබා දීලා තියෙනවා මේ ආයතනය මගින්. ඒ වගේම මේ සඳහා අවශ්‍ය කරන අනිකුත් සුදුසුකම් මොනවද කියලා අපි සලකා බලමු. ඒ අර්ථයේ කණ්ඩායමක් වශයෙන් වැඩි කිරීමේ හැකියාව ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම හැකියාව වගේම යහපත් පෞරුෂයකින් හැවි පුද්ගලයන් සඳහා තමයි මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ කියලා විශේෂයෙන්ම වෙනත් කොන්දේසි යටි වලට මෙලී දන්නා තියෙනවා. තනතුරට නියමිත රාජකාරී ලයිස්තුවක් ඔයාලට ලබා දීලා තියෙනවා අදහසක් ලබා ගැනීම සඳහා. එහිදී ඔයාලට ගුවන්තොටුපළ තුළ සේවා ලබා දීමේ කටයුතු තමයි සිදු කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එහිදී ගුවන්තොටුපළ සේවා සහාය ලබා දීමත් ඔයාලා තුළින් බලාපොරොත්තු වෙන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම භාණ්ඩ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ඔයාලා දායකත්ව සැපිය යුතුයි කියලා මේ රාජකාරී ලයිස්තුවේදී ඔයාලට මේ විස්තර ලබා දීලා තියෙනවා. දාලා ඉදුම්පත් ලබා ගන්න ආකාරය තමයි ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක පහල ડિස්ක්‍රිප්ෂන් එකේ අපි ලින්ක් එක ලබා දෙලා තියෙනවා ඒ ඔස්සේ ගියාම ඔයාලට මේ ආකාර වෙබ් වීඩියෝ කර ප්‍රිවිස් වෙනවා මේ තනතුරට අදාළ සියලු විස්තර දක්වන ඒදි අවසාන දින වශයෙන් 2022 දෙවන මාස 27 දක්වා ඉදුම්පත් තුන්කුලිය අවස්ථාවකට ලබා දෙලා තියෙනවා ඒදි එින් යට කොටසේ ඔයාලට ජොබ් ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් යටතේ ඔයාලට MS Word ෆෝමැට් එක යටතේ වගේම PDF ෆෝමැට් එක යටතේ ඔයාලට ඉදුම්පත් ඩවුන්ලෝඩ් කිරීම සඳහා අවස්ථාව ලබා දෙලා තියෙනවා ඒ වගේ ක්ලික් කිරීමෙන් ඔයාලට පහසුවෙන් මේ සඳහන ෆෝමැට් එක ඩවුන්ලෝඩ් කර ගැනීම හැකියාව පවතිනවා. ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙන අයදුම්පත් නිවැරදිව පුරවන ආකාරය කෙසේද කියලා. ඔයාලට මේ ආකාරය අයදුම්පත් තමයි ඩවුන්ලෝඩ් කරාම හිමවන්නේ. එහෙදි ඉහලින්ම ඔයාලා ඇප්ලිකේෂන් ෆෝ ද පෝස්ට් ෆෝ ද පොසිෂන් ඔෆ් කියලා ඔයාලගේ තනතුරේ නම මෙතන නිවැරදිව ඇතුළත් කිරීමක් සිදු කර ගන්න ඕනේ. එයාපෝට් සර්විස් ඒජන්ට් කියලා. ඉන්න අනුතර ඔයාලගේ සම්පූර්ණ නම අතුලත් කිරීම අවස්ථාව ලබා දෙලා තියෙනවා ඉංග්‍රීසි කැපිටල් ලකුණු වලට පුළුවන් මේ සඳහන් සම්පූර්ණ නම ඔයාලගේ මේ කොටු තුළ ඇතුලත් කරන්න ඊළඟට ඔයාලගේ සර්නේම් එක මෙතන ඇතුලත් කිරීම අවස්ථාව තියෙනවා ඊළඟට ඔයාලට ප්‍රිපර්ඩ් නේම් එකත් ඔයාලා කතා කරන සාමාන්‍ය නම මෙතන මේ කොටු තුළ ඔයාලා ඇතුලත් කරන්න ඕනේ ඊළඟට ඔයාලගේ date of birth එහෙම නැත්නම් උපන් දිනය ඇතුලත් කරන්න ඕනේ වසර මාසය දිනේ වශයෙන් ඊළඟට ඔයාලගේ පුරවැසිභාවය මත සිටිනවා ඒ පුරවැසිභාවය ශ්‍රී ලංකාවේ වශයෙන් ඔයාලා සඳහන් කිරීමක් සිදු කර ගන්න ඕනේ ඊළඟට ජාතික හඳුනුම්පත් අංකය මෙතන නිවැරදිව මේ කොටු තුළ ඇතුළත් කරන්න ඕනේ. ඔයාලගේ gender එක male female වශයෙන් විමසස ඉන්නවා. අදාළ gender එක වාරක් මේ තුන ටික කිරීමක් සිදු කර ගන්න ඕනේ. ඊළඟට ඔයාලගේ passport number එකක් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර මෙතන ඇතුළත් කරන්න පුළුවන්. ඔයාලගේ විවාහ අවිවාහක භාවය සඳහා ටික් එකක් දීමේ අවස්ථාව single married වශයෙන් අවස්ථාව දෙක යටතේ මේ කොටු තුළ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලගේ address එක එහෙම නැත්නම් ලිපිනය නිවැරදිව මේ කොටු තුළ ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ contact numbers මෙතන මේ කොටු දෙක තුළ නිවැරදිව ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ඉවරදී ඇතුළත් කරන්න ඕනේ. ඉන්න අනුතර ඔයාලගේ අධ්‍යාපන සුසුකම් ඇතුළත් කිරීම අවස්ථාව තමයි ලබා දීලා තියෙන්නේ. ඒත් මේ මුලින්ම සාමාන්‍ය පිළි විභාගයේ සුසුකම් විස්තර වලට ඇතුළත් කිරීම අවස්ථාව හිමි වෙනවා. ඒදී සාමාන්‍ය පිළි විභාගය සඳහා මුහුණුදුන් වර්ෂය මෙතන ඇතුළත් කරන්න ඕනේ. මුහුණුදුන් පාසල මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඉන්න එක එක විෂය සඳහන් කරලා ලබාගත් ග්‍රේඩ් එක නිතර ඉවරදී ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඉන්න අනුතර ඔයාලා උසස් පෙළ සඳහා පෙනී සිටිනා නම් පමණ. ඒදී අත්‍යවශ්‍ය වන්නේ නැහැ උසස් පෙළ විභාගයේ සුසුකම්. ඒ පෙනී සිටලා තියෙන පුද්ගලෙක් නම් ඒදී ඒ අදාළ වර්ෂය පාසල විෂයන් සහ ග්‍රේඩ් එක මෙතන නිවැරදිව ඇතුළත් කිරීමේ අවස්ථාවක් පවතිනවා. ඊට අමතරව ඔයාලා වෙනස් සුසුකම් එහෙම නැත්නම් වෘත්තීය පාඨමාලාවක් හෝ ඩිග්‍රියක් හෝ අදාළ දුවනවා නම් ඒ පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට මේ කොටු අවස්ථාව ලබා දෙන්න තියෙනවා. අදාළ ආයතනයේ නම ලබාගත් ක්වොලිෆිකේෂන් එකේ විස්තර සහ වර්ෂය ලබාගත් ග්‍රේඩ් එක වශයෙන් මේ කොටු තුළ ඒ විස්තර ඇතුළත් කිරීමේ අවස්ථාවක් ලබා දෙලා තියෙනවා. ඊළඟට අයදුම්පත් ඊළඟ කොටසින් employment record එහෙම නැත්නම් ඔයාලගේ වෙනත් පළපුරුද්ද පිළිබඳ විස්තර ඇතුළත් කිරීමේ අවස්ථාවක් ලබා දෙලා තියෙනවා. ඔයාලා පළපුරුද්දක් තියෙනවා නම් පමණ ඒ පිළිබඳ විස්තර ඇතුළත් කිරීමේ අවස්ථාව පවතිනවා. එහිදී පළපුරුද්ද ආරම්භ කළ දිනේ සහ අවසාන කළ දිනේ වශයෙන් සඳහන් කරන්න ඕනේ. පළවෙනිම ඊළඟට ඔයාලා පළපුරුද්ද ලබාගත් ආයතනයේ නම පළපුරුද්ද ලබාගත් position එක එහෙම නැත්නම් ඔයාලගේ තනතුර
සහ ඔයාලට නිවිත රාජකාරී රජතුම විතර කෙටියෙන් ඇතුළත් වීම අවස්ථාවක් පවතිනවා. ඊළඟට ඔයාලගේ ට්‍රූ නන් රිලේටඩ් පීපල් ලිස්ට් එක නම් නෑද නෝන වෘත්තීය පුද්ගලයන් දෙදෙනෙක්ගේ ඔයාලා ගැන දන්න වෘත්තීය පුද්ගලයන් දෙදෙනෙක්ගේ විස්තර නිවැරදිව මේ පොඩු තුල ඇතුළත් කරන්න ඕනේ. පළමු පුද්ගලයාගේ විස්තර මේ පොඩු තුල, දෙවන පුද්ගලයාගේ විස්තර මේ පොඩු තුල වශයෙන් ඇතුළත් කරන්න ඕනේ. හෙදි ඔහුගේ නම, ලිපිනය, දුරකථන අංකය, ඊමේල් අංකය වශයෙන් කොටස් ඇතුළත් කිරීම සවස්තාව ලබාගෙන තියෙනවා මේ පොඩු තුල. ඉදි පුද්ගලයන් දෙදෙනෙක්ගේ විස්තර නිවැරදිව මේ පොඩු සහ මේ පොඩු තුල නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ ව්‍යවසාය සිටිනවා ඔයාලා මීට පෙර ශ්‍රී ලංකන් එයාලයින් ආයතනය සේවය කර තිබේද කියලා හිදී යස් ඕන වශයෙන් මා නිවැරදි විතරත් කරන්න ඕනේ. එසේ සේවය කරලා තිබෙනා නම් එපිලෝ විස්තර ඇතුළත් කිරීම සඳහා කොටුවක් ඔයාලට මේ ආකාරය ලබා දීලා තියෙනවා. හිදී මේ දිනෙන් සිට මේ දක්වා වැඩ කරලා තිබෙනවා කියලා සඳහන් කරන්න ඕනේ. ඒ පොසිෂන් එක, ස්ටාෆ් නම්බර් එක සහ ඩිපාර්ට්මන්ට් එක ඇතුළත් කිරීම අවස්ථාව පවතිනවා. එසේ වැඩ කරලා ඔයාලා සේවෙන් ඉවත් වෙලා තියෙනවා නම් ඉවත් වීමේ හේතු මෙතන සඳහන් කිරීම සිදු කර ගන්න ඕනේ. ඒ වගේම ඔයාලා මීට පෙර ශ්‍රී ලංකා න්‍යායලයින් ආයතනයේ වෙනත් අනතුරක් සඳහා සහභාගී වෙලා තිබෙනවද, එහෙම නැත්නම් ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙලා තිබෙනවද කියලා විමසා සිටිනවා. ඒදී යස් හෝ නෝ වශයෙන් මෙතන සඳහන් කරන්න ඕනේ. යස් කියලා සඳහන් කළොත් ඒ තනතුර සහ අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටිව දිනය සඳහන් කිරීමක් සිදු කර ගන්න ඕනේ. ඉන් අනතුරුව සියලුම තනතුර සත්‍ය බවට සඳහන් කළා. ඔයාලගේ අස්ස නිරදලා දිනය දීමෙන් අනතුරුව සාර්ථකම යදුම්පත සම්පූර්ණ කර ගැනීම හැකියාව වලට පවතිනවා. ඔයාලගෙන බලාපොරොත්තු වෙන මේ ආධුම්පත නිවැරදිව ඉම සිදු කළ යුත්තේ කෙසේද කියලා. එහෙදි ලියාපදිංචි තැපැන්තේ තව ඔයාලා ආධුම්පත ඉම සිදු කර ගන්න ඕනේ. අවසාන දින වෙන 2022 පෙබරවාරි මාස 27 වෙනිදාට ප්‍රථම මේ ආධුම්පතේ ගන්න ඕනේ. එහෙදි ආධුම්පත සමග ඔයාලා මේ කියන සහතිකවල ඡායා පිටපත් අනිවාර්යයෙන්ම ඉම සිදු කර ගන්න ඕනේ. ඔයාලගේ සාමාන්‍ය පෙළ සහතිකයේ ඡායා පිටපතක් ගන්න ඕනේ. උපැන්න සහතිකයේ ඡායා පිටපතක් ගන්න ඕනේ. ඒ වගේම ජාතික ආධුම්පත් නැත්නම් ඡායා පිටපතක් මේ ආධුම්පත සමග ඒම සිදු කර ගන්න ඕනේ ලියාපදිංචි තැපැන්තේ. එදී එවියුතු ලිපිනය සඳහන් කරලා තියෙනවා මැනේජර් රිසෝර්සින් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් හ්‍යුමන් රිසෝර්සස් ඩිවිෂන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් එයාර්ලයින්ස් සෙන්ටර් බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් කටුනායක ශ්‍රී ලංකා කියන ලිපිනයට වාඩි පුළුවන්. මේ සඳහා වෙන ආයුධපත් ලියාපදිංචි පැලෙන් සිදු කරගන්න එවන ලියුම් කාරය වම්පස ඉහළ කෙළවර ආයුධ කරන තරතුර නිවැරදිව සඳහන් කළේ වන්නත් කටයුතු කළ යුතුයි කියලා විශේෂයෙන්ම මේදී මතක් කරලා තියෙනවා.